අපි විශේෂාංගයක් එක්ක ඔන්න එහෙනම් අපි ආදරෙන් ඔබව එකතු කරගන්න සූදානම් වෙලා ඉනවා මේ සුන්දර ඉරිදාවේ. කලාව කියලා කියන්නේ අපි හැම කෙනාම ભેදයක් නැතුව ආදරය කරන තැනක් නේද? ඒ නිසා කලාව ගැන කතා බහ කරන්න කලාව ගැන දන්න කලාව ගැන උණක් තියෙන දෙපලක් එකතු කරගෙන ආවා. හරියට කියනවා නම් මෙයාලා ජෝඩුවක් වගේ. ජෝඩුවක් වගේ කියලා කිව්වට වරදක් නැති වෙති කියලා මම හිතනවා. මම කතාවක් හදන්න එපා ඉතින්. බලමු හැදිලා තියෙන කතාවත් කොහොමද කියලා අපිට අමතරව. ඉතින් අපි සූදානම් වෙලා ඉන්න අද දවසේදී වේදිකාවෙන් මේ කලා ශාස්ත්‍රයට ඇවිල්ලා අද වෙනකොට පුංචි තිරේ රුධිර තිරෙන් අපි දකින බොහෝ වැඩ කටයුතු කරන කලාකරුවන් දෙපළක් එක කතා බහ කරන්න. එසේනම් මම මුලින්ම අඳුනලා දෙන්න වේදිකාවත් එක්ක අපි දකින ඒ විතරක් නෙමෙයි ක්ලෝස් එකට වඩා වයිඩ් එකට ගොඩක් කැමති අපි ආදරය කරන ගිහාන් ප්‍රනාන්දු මහත්මයා බොහොම ආදරෙන් පිළිගන්න. ආයිබෝ මහර්ගා. ඔව්. මේකෙන් ආයි මුකුත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේකෙන් කරන්න ඕනේ වැඩ ටික ඔක්කොම කරපුනේනේ. දැන් මේ මං ඇව්වා මේ මේකප් රූම් එකට ඇවිල්ලා දැන් කවුද අද එන්නේ ඉන්නේ කියලා. ඊට පස්සේ කිව්වා අර මේ කෙනෙක් එනවා මෙහෙමයි කියලා කිව්වා. නම කිව්වා මම කියවා මොනවද කරලා තියෙන්නේ කියලා. එයාගෙන් මහව දැනගන්න ඕක කිව්වා. එහෙම තමයි හුඟක් වෙලාවට මේ තොරතුරු දැනගන්න ඒ නිසා හුඟක් දේවල් දැනගන්න පුළුවන් මේ බෙහුගෙන් සමගිපුර වසන්ත සරත් චන්සරි මහත්මයා ආයුෂ බොහෝ වේවා. ආයිබුවන්. ඒ වගේම හැමදාම තගේ අපි සහයට සංගීතයේ සපයන් එකතු වෙලා ඉන්නවා ශෂිකාතපත්තු. ඔබටත් ආයුෂ බොහෝ වේවා. හරි. අපි කොහෙන්ද ආරම්භ කරන්නේ? අපි ගිහන් ප්‍රනන්දු මහත්මයාගේ ආරම්භ කරමු. මේ නම හරි අමාරුයි මට කියවන්න. මේ සම්පූර්ණ නම. ඒ නිසා මම නිකාවක පැටලි පැටලි කියනවට වැඩිය ඔබතුමාගේ සම්පූර්ණ නම කියනවනම් මම කැමති. සම්පූර්ණ නම ගිහන් ඒඩ්‍රියන් කැමිල් ප්‍රනන්දු. ආ ඒඩ්‍රියන් කියන්නේ. ඒක මම පාවිච්චි කරන දැන් හුඟක් වෙලාවට අපි මේ විදේශී රටවල සංචාරයේ වලට ගියාම පිට රට අයට ගිහාන් කියපම අමාරුයිනේ. කොහේන කෙනෙකුට ගිහාන් කියන ඊට පස්සේ ලේසිම දේ ඒඩ්‍රියන් කියන එක. ඒඩ්‍රියන් කියපම ඉතින් ඔය ඕන නමකට හැරෙනවද ටක් ගාලා දැන් නම ගිහාන් ගිහාන් කියලා පුරුදු වෙලා නෑ 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 එහෙම ප්‍රශ්නයක් නෑ. ඒඩ්‍රියන් කියවම මම හිතන්නේ නෑ මං කියලා. මේ ගම්පලත මේ රාගමනේ. ඔව් රාගම. රාගම. රාගම හිතුණා ගම්පලත ගැන කතා බහ කරන්න මේ පාසලත් ඔබ ද මැසනඩෝ විද්‍යාලය තමයි ඔබ පාසල බා. ද මැසනඩෝ විද්‍යාලය. ඔව්. කඳාන තාල මැසනඩෝ විද්‍යාලය. පොඩ්ඩක් කතා කරමුනේ. අගෝස්තු 30 නේ ඉපදෙන්නේ. ආ. නෑ. කඳාන මැසනඩෝ විද්‍යාලය තමයි මං මූලික අධ්‍යාපනය ලැබුවේ. මම ඇත්තටම මේ ඒ ස්කෝලේ තමයි. ඔව් ෂෙහාන් මිහිරංග ශ්‍රියන්ත මෙන්ඩිස් ජූ ශ්‍රීමාල් විජේ කුමාර දුංග වගේ බොහෝ පිරිසක් එක ඉගෙන තියෙනවා. ඉතින් ඉස්කෝලෙන් තමයි ඇත්තටම මහර්ගා මේ ඒ මූලික කටයුතු පටන් ගත්තේ. ඉස්කෝලේ සහ පල්ලියේ තමයි මගේ කලා කටයුතු ආරම්භ වන්නේ. ඉතින් විවිධ ප්‍රසංගවල අවුරුදු 7-8 ඉඳන්ම ඉතින් විවිධ දේවල් කරලා يعني ඉදිරිපත් වීමේ හැකියාව හොඳින්ම තියෙනවා. ඉදිරිපත් වීමේ හැකියාව කියන්නේ මෙහෙමයි මං හිතන්නේ මම ආයෙමත් අපි හැරිලා බලපුවම මේ අපි ඇයි මේ ආර්ට් කරන්න ආවේ ඇයි අපි රඟපාන්න ආවේ කියලා හිතුවොත් මට හිතෙන්නේ අපි ආසයි අපි කැමතියි අපිට ගොඩක් මිනිස්සු ආදරය කරනවට ආකර්ෂණය වෙනවට ඒක චූටි කාලේ තියෙන්නේ ඇති ඒක තමයි පහු කාලීනව වර්ධනය වෙලා මේක විෂයක් හැටියට ඉගෙනගෙන කරන්න ඕනේ කියන තැනට එන්නේ. ඉතින් මම ඇත්තටම රංගනය කියන එක ඉගෙන ගන්න පටන් ගන්නෙම මං ඉස්කෝලේ යන අවදීමයි. ජයලාල් රෝහණ කියන නාට්‍යකරුවා හම්බ වෙනවා ලාල් ප්‍රේමරත්න කළුබෝවිල ඒ දෙන්නා හරහා මේ අපිට මේක ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේක ඉගෙන ගනිලා මේක වෙන කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඉංජිනේර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ වගේම ඇක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. තාම මම ඉගෙන ගන්නවා. ඉතින් මේ කටයුත්ත හරහා තමයි ඊළඟට යව්වල නාට්‍යුල්ල රාජ්‍ය නාට්‍යුල්ල මේවට නාට්‍ය දානවා අවෝඩ් හම්බ වෙනවා ආසාව වැඩි වෙනවා සහ මේ ඊට පස්සේ තේරෙනවා මේ ආර්ට් කියන එකෙන් මිනිසුන් වෙනස් කරන්න මිනිසු හිතන විදිය වෙනස් කරන්න සහ මේ අපි පෞද්ගලිකව දරන දේශපාලන මතවාදයක් අපි විශ්වාස කරන දේශපාලනේ අපේ නිර්මාණ හරහා සමාජයට ඉදිරිපත් කරන්න පුළුවන් කියන එක. ඉතින් මම හිතනවා මේ මම ආර්ටිස්ලා පොලිටික්ස් කරන්න ඕනේ කියන්නේ මේ ස්ටේජ් නගින දේශපාලනේ නෙමෙයි. මම කියන්නේ කාලාන්තරයෙන් මේක ඉගෙන ගද්දී තමයි තේරෙන්නේ මිනිස්සු වෙනුවෙන් සමාජය වෙනුවෙන් අපි හැමදාම විරුද්ධ පක්ෂය මං හිතන්නේ.
දැන් ඕනම ශාස්ත්‍රයකට එන්න හැම කෙනෙක් වගේම මේ ශාස්ත්‍රය ගැන ඉගෙනගෙන આવුත් ලේසියි මම හිතන අලුත් පරපුරට හොඳ ආදර්ශයක් මොකද හැම තැනක්ම ආවරණය කළ හිස් අවකාශයන් හැම දෙයක්ම වගේ තමයි ආවරණය කළ තමයි කලා ශාස්ත්‍රයට එන්නේ කොහොමද ඒකෙන් ලැබෙන රුකුල මම හිතන්නේ මේ අලුත් පරපුරට අපි හැමදාමත් මේක අවසන් මොහොතේදී කිව්වාට මම හිතන ඔබතුමාගේ මේ ඉගෙන ගැනීමත් එක්ක කලා ශාස්ත්‍රයට පිවිසීමත් එක්ක කොහොමද මේකෙන් ලැබුණු රුකුල මට වාසනාව උදා වුණා විදේශීය නාට්‍ය ආචාර්යවරුන් කීප දෙනෙක් ලංකාවේ ඇවිල්ලා ඒ කියන්නේ මම පාසලෙන් අයින් වෙනකොටම මේ ඇකඩමි එකක් පටන් ගත්තා ඒක මේ බ්‍රිතාන්‍ය කවුන්සලය සහ මේ තවත් ආයතන කීපයක් එකතු වෙලා පටන් ගත්තේ ඉතින් ඒ අයත් එක්ක අවුරුදු දෙකක් පූර්ණ කාලීනව ඉගෙන ගන්න ඒ කියන්නේ ඇඩ් කරන්න නෙමෙයි ඉගෙන ගන්න හම්බුණා ඉතින් ඒක හරහා ඊට පස්සේ මට මේ ඔය ඇවෝඩ් හම්බුණාට පස්සේ ස්කෝලර්ෂිප්ස් හම්බුණා පිට රටවල ගිහිල්ලත් මේක ඉගෙන ගන්න තාක්ෂණිකව මේක ඉගෙන ගන්න ඕන දෙයක් කියන එක මම තේරුම් ගත්තා. මේ ස්කෝලර්ෂිප් වල දැන් යන්නේ කවුද? අපිට කලින් නම් ගිහින් තිබුණා මේකේක ඔය හැමතිවරුන්ගේ පුත්තු අමාත්‍යාංශ ලේකම්වරු ඒ වගේ ගුඟක් අය ගිහින් තිබුණා. ගොඩක් දේවල් ඉගෙනගෙන ඇවිල්ලා කරා ඒක. එහෙම අවස්ථාවක් දින හැබැයි මේක අපි පොඩ්ඩක් මේ දැන් ඔය සමහරකදී හරව ගත්ත අවස්ථාවක් තියෙනවා. දැන් ආයේ ඒක එහෙම නැති වෙලා තියෙනවා. මම හිතන්නේ අපේ රටට ගොඩාක් එහෙම ස්කෝලර්ෂිප්ස් එනවා. ඒවා අඩුම තරමේ මේ අලුත් තරුණ පරම්පරාවට ඒ අවස්ථාව උදා වෙනවා නම් වටිනවා සහ මම හිතනවා මේ 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 දැන් මගේ මම මට උගන්වපු අය කියපු කාරණාවක් තියෙනවා විදේශීය නාට්‍ය ආචාර්යවරු මෙහිවිල් අපිට උගන්වන්නේ ඒගොල්ලන්ගේ බැටරි එක charge කරගන්න මම දැන් කරගෙන යන්නේ ඒ කටයුත්ත මම දාන්න විශේෂ අලුත් පරම්පරාවට උගන්වනවා දැනට මම මේ මොහොත වෙනකොට ආයතන කීපයක වැඩ කරනවා අලුතින්ම මීගමු ප්‍රදේශෙත් මම පටන් ගන්න යනවා මේ රංගනයේ පිළිබඳව හાર્ට් ෂයින් ක්‍රියේෂන් ඇන් ඇකඩමි කියලා මේ ඒ පැත්තේ මේ සම්පත් කියලා තරුණෙක් මේ උනන්දු වෙන කෙනෙක් මෙයා එහි පටන් ගන්න තියෙනවා ඉතින් කොළඹත් මම කරනවා මම හිතනවා මේ අපි හැමෝගෙම කාර්යභාරය තමයි අපි දන්න දේ තව පරම්පරාවකට උගන්වන එක බෙදා ගන්න එක එයාටත් මේක ඉගෙනගෙන කරන්න ඕනේ කියලා දෙන එක හොඳයි මම එනවා මේ සරත් අයියා නැත්තම් සරත් අයියා තමයිනේ අද කවද්ද සරත් අයියා දිනේ අද 13 නේ 13 ජූනි 13 වැදගත් දවසක් මගේ උපන්දිනේද කොහෙදනේ ආ එතන ඕ 13 දවසක් තමයි මම කල්පනා කරේ අපේ දූවි උපන්දිනේද කියලා මේ මේ මාසේ දවසක තියෙන්නේ දැන් වැයකට බෞද්ධාලෝක විද්‍යාලයේ ඔව් 976 76 මෙයා නම් කියනවා අපි ඉපදිලත් නැහැ කියලා ඒ කාලේ කවන්නේ චන්ද්‍රිකා සීරවර්ධන මිස්ගේ නාට්‍ය ආස්මාලිග කවුද ඒ ආස්මාලිගාවේ තව රංගපෑවත් එක්ක මට රංගපෑව ප්‍රදීප් ශ්‍රීනාත් ප්‍රධාන ශ්‍රීනාත්ගේ මේ ප්‍රදීයාගේ පුතත් ඉන්නවා අපිත් එක්ක වැඩ කරනවා මේ දැන් හම්බුණා මයික් එක ඕෆ් කරන්න ගන්නේ මේ ශ්‍රීනාත් තමයි ප්‍රධාන චරිතේ කුමාරයා ප්‍රධාන අලුවා ලස්සන කොල්ල ඔව් තාම ලස්සනයි ඔව් උත් වයසට යන්නේ මම හිටියේ රටේ වේදාට ඒ කාලේ ඉඳලා ගැලපෙන ජනිතේ මේ ශරීරම ජනිතේ තොර කියන රට දෙන්න රටේ වේදා ඉතින් එහෙම පටන් අරගෙන ආපු ගමන තමයි 79 මේ හොඳම නළුවා වෙනවා නාට්‍ය වල ඔව් ලංකාවේ සමස්ත ලංකා හොඳම ළමා නළුවා ළමා වර්ෂයේ පළවෙනි සම්මානේ දැන් මේ රඟපානකොට ගෑනු ළමයින් ගිහම ආකර්ෂණේ ඉන්න ගන්නවනේ ඒ කාලේ නම් ආවේ නෑ ඒ කාලේ එන්නේ රඟපාලා දින්නෙත් ඒ ඉඳ කියලා තමයි මට කාරණා නෑ අතර මම අර මුලින්ම ගියේ මේ පිරිමි විතරක් ඉන්න ශ්‍රී සුමංගල විද්‍යාලයට ඊට පස්සේ තමයි බෞද්ධාලෝ ඒක මිශ්‍ර පාසල ඒක ඉතින් ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලම ඉන්නේ ඉතින් අපි ඉතින් පොඩ්ඩක් කලස් පෙන්නනවා ඒ කාලේ හැටියට ඉතින් ඔය පොඩ්ඩක් ඒ නංගිලට බලන්න ආහ අර කොහෙද මේ වැඩසටහනකට ගිහිල්ලා මේ මේ ඇනවුන්ස් ඇවිල්ලා මේකප් දදා ඉන්නකොට ඇහුවේ කද කවුද එන කෑලි අර මොකද ඒුණේ ඒක හරි ලස්සනයි නේ ඔබේ ජීවිතය අමතක වෙන කතාවක් වගේ මේ මාළු මාකට් එකේ නේ නේ කොහෙද මේකප් දදා ඉන්න කක්කරි channel එක තමයි මේකේ නම් නෙමෙයි ඒක ඒ දවස්වල මේ ඉන්නකොට මම මේකප් දදා ඉන්නුනේ මම තමයි ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ මමයි තව කවුරු හරි එක්කෙනෙක් හිටිය එනහසක මේ ආද කවුද එන්නේ කියලා කිව්වා මේකප් කරන්න යාළුවෙක් මගේ තියා බැලුවා නෑ කිව්වා මම අර මාළු මාකට් එකේ මේ ධනපාලද ධනිය අයියද
එයා නේද දදෙන්නේ. ඊ ඒගොල්ලංග ගිනල්ල මොකද දානේ මේ මාළු මාකට් එකට මේ ආඩ් ගැන කතා කරන්නේ මේ ඇවිල්ලා ඉන්නේ. එන විතුම්බර කොලයි දියක දිගට ගියා. දැන් එහෙම තමයි වෙලා තින්නේ මේ ගිහන් මහත්මයා ගැන කතා බහ කරනකොට මේ ක්‍රීඩකේ මහත්මයා කියන්න එපා. එහෙම කියන්න ඕනේ නැත්නම් ඉතින් මේක කියන්නද හොඳ නැහැ නේද? ඔය අපිට දුරයි. අපිට දුරයි වගේ දුරයි වගේ. නෑ අර මාර්ග කියනවනේ ඒකයි මාත්මයා ගැටුට. මාර්ග මහත්මිය ඔව් කියලා. එහෙනම් අයියා කියලා ගත්තා. ඔව් නිකන් සාමාන්‍ය. එහෙනම් කමන්නේ අවසර අරන් කතා කරන්නේ. මේ ගිහන් අය මට කියන්නකෝ මේ ක්‍රීඩකෙක් නේද හොඳ? පාසලන කාලේ. පාසල් කරන කාලේ ක්‍රීඩා වල සම්බන්ධ වුණා. දැන් ඔය බඩ තිබ්බේ නැති හින්දා නේ කාලේ ක්‍රීඩා කරේ? නෑ බඩ ආවේ ක්‍රීඩා කළ නවත්තු වින්දා. නවත්තු හින්දා. ඔය කොයි කාලේ වගේ බඩේ ඉන්න පටන් ගත්තේ උටර? බඩ ඉපදිච්ච කාලේ ඉඳන් ආවා. ඒ කියන්නේ බඩ පස්සේ ආපේ ගන්න. පස්සේ ආපේ නෙමෙයි. ඒ තියෙන එකේ ප්‍රමාණය අම්මගේ බඩෙන් ඉරියෙදි බගේ බඩ තිබ්බා. බඩ තිබ්බා. තිබ්බා තිබ්බා. මෙච්චර ලොකු නෑ. එච්චරයි. පොඩි කාලේ ඇත්තට ළමයි කියන ලොකු ඉබර. ඔව්. ඊට පස්සේ මම ඉතින් ඒක දිගට කන්ටිනියු. ඇත්තටම මේ ඔය නාට්‍ය කරන්න පටන් ගන්න කලින් ඉඳන් يعني විවිධ ක්‍රීඩාවන් يعني අදටත් මොකක් හරි චරිතයක් හම්බුනොත් ඒ උන ක්‍රීඩාවක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔව් ඔව් බය. සයිකල් එහෙම පදින්නේ හරි ලස්සන වේදිකාවේ. ඒ කියන්නේ ක්‍රිකට් නම් ස්කූලේ ගහලා නැහැ. හැබැයි මම ක්ලබ් එකකට ෆුට්බෝල් ගැහුවා. ඊළඟට බාස්කට්බෝල් සෙල්ලම් කරලා තියෙනවා ස්කූලේ. ඊළඟට හොකි ගහලා තියෙනවා. බලන්න කොච්චර හොඳද කියලා. ආශාසික විනායක ක්ලබ් වල ගිහලා මොනවද කරන්නේ? ඔහො ෆුට්බෝල් ගහලා තියෙනවා. ඊළඟට මේ බැඩ්මින්ටන් ගහන්න පුළුවන්. ඒ වගේම ඉතින් විවිධ ක්‍රීඩාවන් කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ සරත්තුත් හිටියද දන්නේ නැහැ ටෙලිනාට්‍ය. අපි මුල් කාලෙම රඟපාපු ටෙලිනාට්‍ය වල ඒ කාලේ මම මගේ තියෙන ලොකුම ආසාව වැඩ ඇරලා ඉක්මනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා මේ ෆුට්බෝල් ගහන එක. දැන් බූට් දෙක කාලේ දාගෙන සෙල්ලම් කරන්න යන එක තමයි ලොකුම ආසාව. ඒ ඇස්සේ තමයි රඟත් පානෝ. සහ මුල් කාලේ වර්ක්ෂොප්ස් වලට අපි ටිකක් මහන්සි වුණාම ඇත්තටම කිසඟ වෙනවා. දැන් දැක්කම බස්ස කැතයි. මේ ඒ කාලේ දැනුත් කැතයි. ඉතින් මේ එක දවසක් ඒ කියන්නේ ගාමිණී රත්නසිරි කියලා අපේ මිත්‍රයෙක්ගේ නාට්‍යයකට පහුවෙනිදා යන්න තියෙනවා. අද හවස මේ ඒ කාලේ අපේ කකුල් පෙරලෙන එක සාමාන්‍ය දෙයක්. අපි දන්න වේද මහත්තයෙක්ත් අපි තියන් ඉන්නවා මේ පත්තු බඳින්න. එහෙම වුණාට පස්සේ මට පහුවෙන්දා කියලා රඟපාන්න බැරුව ගියා. يعني අපහසුතාවයට බ්ලක් වුණා. ඇවිදින්න බැරුව වුණා. මම එදා තීරණය කළා මේ සෙල්ලම් කරන එකයි රඟපාන එකයි එකට කරන එක ටිකක් ඩේන්ජරස්. ඒක නිසා පිටපතත් වෙනස් කරන්න වුණා. පිටපත වෙනස් වුණේ නැහැ. හැබැයි කොමාරි උපක්‍රමශීලී ඉතින් අධ්‍යක්ෂකවරේ මේ වේදිකා නාට්‍යවල දුරපළාත් වල ගියාම ලොකු ગેප් එකක් තියෙනවානේ. උදේන් යනවා. ඒ ગેප් එකේදී අපි ගොඩක් ගන්න ක්‍රිකට් ගහනවා, බෝල් අරන් යනවා, බැට් අරන් යනවා, ඒ ග්‍රවුන්ඩ් එකක් වගේ ක්‍රිකට් ගහනවා. තරඟෙට ගහනවා. මේ පැත්තේ හොඳ ක්‍රිකටර්ස්ලත් එක්ක ගහලා දිනලා එනවා. ඒ ගමේ අය දිනලා එනවද? නෑ නෑ අපි දිනලා එනවා. සමහර අවස්ථාවල තියෙනවා කුටි කාලයක් තියෙනවා. ඒ හරි ෂෝක් අපි සමහර අවස්ථාවල දැන් 3:30 ඉවරලා 6:30 ලොකු සමහර දිනවල 10:30 ඉවිලා 6:30 දිනවනේ ලොකු බ්‍රේක් එකක් එනවනේ. අර කොස්ටියුම් පාසල් දර්ශනය යන්නේ මේදී. අර කොස්ටියුම් පිටින් තමයි රජයන්දුන් ඇඳගෙන ක්‍රිකට් ගහනවා. ඔය බූර්ව මහත්තයා ගහන කරන කාලේ මම පිටපතමද ගත්තා. ඉතින් පහු කාලීනව ශාරීරික කියන එක ආශිර්වාදයක් වුණා. ශාරීරික ප්‍රමාණය ආශිර්වාදයක් වුණා. හැබැයි අදටත් කවවර කෙනෙක් මට කිව්වොත් එහෙම පහවල් චරිතය සඳහා මේ ඇඟ මේ ගන්න අඩු කරන්න කියලා. ඉතින් මාස 3ක් වගේ කාලයක් ඇතුළත ඒක කරගන්න පුළුවන්. කාලයක් මේ හොඳටම කෙට් වෙලා හිටියා. ඒ කාලේ හරි වැඩාවෙ නෑ. වැඩාවෙත් නෑ. අනිත් එක දගෙන ඩයබටික්ද? සුගර්ද? සුගර් මාන්න පටන් ගත්තා. මේ කවුරු හරි කෙට් වෙලා නේද කියලා මොකද කියන්නේ? තූනොද කිංගිලි. මේ නෝනා කියන්නේ නැද්ද සමහර ලාට රංගපාණේව බලන් ඉඳලා ඔයාට මං අන්නේ සමහර නෝනලා ඉන්නවා එහෙම. අපරාධ වැඩේ චරිතෙ වැඩේ හොඳට කරන්න තිබ්බයි. ඒ වගේ වට කියලා නැද්ද? මම ගොඩක් කාරට කියන්නේ මොකද? දැන් සරත්තර කියලා දිනා. ඒගොල්ලන් බලන්නේ. සරත්තර කියලා දිනා. මට කියලා දිනා. දුව මොකද කියන්නේ එතකොට? ඊය කොහොමද බලන්න? මේ ජයමාලිය අක්කා එහෙම කිව්වහම දුව මොකද කියන්නේ? මට සිරි. හසාර මොකද කියන්නේ? එහෙනම් අම්මට යන්න තිබ්බනේ. එහෙනම් අම්මට යන්න තිබ්බනේ යෝග කරන්න අපරාධ දාත්තෝ යන්නේ. අපි පොඩි ගීතයකට යන්න. ඔව් මේ ඇත්තටම මේ දවස්වල
ඔය ඇස්වා ඕකට හිටිය කපා ගන්න ඔය අර එක එක තැන්වල ගිහිල්ලා එක එක භාෂාවලින් සින්දු කියලා මිනිස්සු අමන්දානන් දෙනපත් වෙලා ඒ සැරවැදලා නෑ මේ දවස් ටික ඇත්තට මේ අර 50 විවාහ උත්සව කීපයක් තිබ්බා ඉතින් ඒ වල සින්දු කියලා මේ අයිස් දාලා බීලා එක එක ඒවා මේ ටිකක් රස කූල් බීම් හා කූල් බීම් බීලා ටිකක් මේ ඒ හින්දා මේ සමා වෙන්න ඕනේ මේ ගීතය අහන හැමෝම මම සලාගේ උදව් අරගෙනම කියන නාට්‍ය ගීතයක් බෝදොස් කියා මාගේ බෝදොස් කියා බෝදොස් කියා මාගේ බෝදොස් කියා Siri dese vasio kipi Siri dese vasio kipi Siri dese vasio kipi Siri dese vasio kipi Panna malu ya mevana panna malu ya mevana Bodos kiya magi bodos kiya Bodos kiya magi bodos kiya පහුගේ දවස්වල උත්සවවලට ගියා කියන්නේ මේ දිනාස්ති වලට ගියාද දිනාස්ති දිනාස්ති දිනා නිසා නාස්ති යන පුතු නෑ නෑ ඔයර අපි ගියා රටවල 30 30කට විතර ගිහිල්ලා තියෙනවා ඉතින් මේ ඔය මුල්ම කාලේ යනකොට ඉතින් හැමදාම ඩිනර් හැමදාම ෂෝ එක දවසට විතරයි නිකන් ඉන්නේ ෂෝ තියෙන්නේ සතියන්තේනේ ඉතින් ගොඩක් වෙලාවට අපේ වේදිකා නාට්‍ය ගියාම ඔව් ඒ සතියන්තේ සෙනසුරාදා සිකුරාදා තමයි ෂෝ ඔව් ඉතින් ඊට පස්සේ ඩිනර් කියන්නේ ඉතින් ඩිනර් එකට ගිහිල්ලා නාස්ති වෙලා තමයි එන්නේ ආ පාන්දර දෙකට ඉතින් පාන්දර දෙකට තුනට විතර එන්නේ ඉතින් මම දාපු නම තමයි ඔක පිටරට කට්ටියට ඩිනර් හින්දා නාස්ති වෙන පුට්ටු ඩිනාස්ති ඒක වෙන්නේ අසංක දැන් මුගක් වෙලාවට පිටරට වලට ගියාම ඒ රටේ ඉන්න හැම කෙනෙක්ම කැමති තමන්ගේ ගෙදරට කැම වෙලා දෙන්න. ඒක තමයි. ඒක දෙන එක හොඳටම දෙන්න try කරනවා. ඔව් ඉතින් ඒක වෙලා තියෙන්නේ අර ඕගනයිසර් ගෙන් book කරනවා. සවුඳ අපි අංකාරුවද අපි එහෙම ඉතින්. එකපාරක් තිබුණා මේ ඔයගිට ඉන්නේ ගිරාල අපි එකක අපිට වෙනම ටිකක් ඈතකට වෙන සිටි එකෙන් ඈතකට වෙන ඕස්ට්‍රේලියා ගෙදරක තමයි. තමත් ඒ ගෙදර ඉඳලා තියෙනවා. ඒක තමයි දෙන්නේ නාට්‍යකරුවන්ට. ඉතින් දැන් උදේ කැම වෙල ඔයාට දවල් කැම වෙල මෙයාට ඔහොමම බෙදලා දෙනවා රැට අපි කොහෙට හරි යනවා නාස්ති වෙන්න යනවා ඉතින් දැන් නාස්ති වෙලා එන්නේ ගෙදර මෙහෙට එන්නේ දෙකට තුනට විතර ඒ ගෙදරට එන්නේ ඒ ඇවිල්ලා තව අපේ පිස්සු තියෙනවානේ ඒ අපේ පිස්සු තවත් නාස්ති වෙලා නිදාගන්නේ හතරට පහට විතර හය මාට විතර උදේ කැම එනවා ඊට පස්සේ ඉතින් අර ඒ මිනිස්සුන් අරගෙන ගිහිල්ලා දාගෙන කන්නේත් නැහැ කතා කර කර ඉඳලා ඒගොල්ලෝ යනවා 10 මාට් එනවා දවල් කෑම අර වැඩි හොඳට ඉතින්
කාලෙකට මං හිතන්නේ ඉතින් ආයේ විදේශ සංචාර කියන එක නෑ නැති වෙනවා අපි ඉතින් හොඳ කාලේ යන්න හම්බුණා අපි පොඩි මේ විරාමයකට යමු මේ කතාව හරීම රසවත් බඩ බිරලා තියෙන ඉන්න පොඩි විරාමයකට යමු පොඩ්ඩක් මේක පොඩ්ඩක් නිදහස් කරගන්න විරාමයේ අතරතුරත් අපි හොඳ කතාවක් ඉන්නේ. ඔව් අපිට විරාමයේ සමාරේ වේ කෙටි වුණා නම් හොඳයි කියලා තමයි මේක දිග වුණා නම් හොඳයි කියලා. ඉතන මේ විරාමයේ අතරතුර හොඳ කතාවක් කියවනේ දර චාට් ෂෝ කතාව. ආව් කොහොමද රේටින්ග් අඩි කරගන්නේ කියලා මේ මහර්ගට පොඩි උපදේශයක් දෙන්න. නෑ නෑ මම මම නිකන් ගිහුවේ ඉතින් මේ අලුත් ප්‍රෝග්‍රෑම්ස් වල ඔයා චාට් එකක් කරන්නේ නෑ නේ. මේකට ගැලපෙන්නේ නැද්ද? නෑ මම චාට් ෂෝස් කරනකොට මේ මන පුළුවන් තරම් කොන්නේ මෙහෙම මෙහෙම කරන්න ඕනේ කතා කරනවට වඩා. රාජකපුර අන්දරේලා තලමල පිපිලා මං හිතන්නේ මං පාසලන කාලේ ගුරුතරුව බැලුවා කවදාටවත් අමතක වෙන්නේ නැහැ සාහිත්‍ය ගුරුවරයා සහ සංගීත ගුරුවරිය ප්‍රේමය ආදර කවිය කොහොමද ඒ මතකය මං හිතන්නේ ඒ මතකේ ආයේ එන්නේ නැහැ මං දැක්ක මේ Facebook එකේ දා තිනව කෙනෙක් මේ රිවර්ස් මේ යන්නේ රිවර්ස් එකට කියලා හැබැයි අපි රිවර්ස් එකට යන්නේ නිර්මාණත් එක්ක අපි තාම ජීවත් වෙනවා ඕනේ ගුරුතරුවේ මං රඟපෑවේ මේ පාසල් ශිෂ්‍යගේ චරිතය මේ අහිංසකම ළමයා ඔව් අන්තිම මේ අන්තිම කරපු ෂෝ එකෙත් මම ඇඩ් කරා මම තාමත් ඇඩ් කරා ඔව් මම මේ ඉස්සරහට කරනවා නම් විතරයි මේ නවතින්න කියලා හදන්නේ දැනට මනෝයියා බබ්පත් වෙන කලින් ෂෝ එකක් තිබ්බා එතකොට ඇඩ් කරේ අපේ සනත් විමලසිරි මනෝයගේ චරිතේ කැම්පස් එකේ ඒ ෂෝ එකෙත් කරා එතකොටත් අවුරුදු 55 පැනලා මම නේද 40 ගණන් වල නතර වුණා කියන්නේ නෑ 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 නතර කරගත්තා ඉතින් බොහොම අමාරුයි ඉතින් ඒ කාලේ මේ ඇත්තටම මේ මේ හරිම සුන්දර නාට්‍යයක් මේ සාහිත්‍යමය පැත්තෙන් එතුමගේ නාට්‍ය ඉතින් ඇත්තම විශ්වකෝෂයක් දැන් අපේ දැන් මේ මේ ගියන්ලා කොළඹ ආශ්‍රිත හින්දා ගියන්ලට ගොඩක් ඔය මේ මේ වැඩමුළු වලට යන්න හම්බුණා මට එහෙම හම්බුන්නේ නැහැ ඉතින් අපි ඇත්තටම බොහොම දිලිඳුයි ඌවට යන්න එනමයි කියන්නේ බොහොම අමාරුයි මම ගිහිලා තියෙන ජර්මන් කල්චරල් එකේ මුලුවකට විතරයි හැබැයි මේ මම හිටිය හැම අධ්‍යක්ෂකවරයෙක්ම මම මගේ ක්ලාස් එකේ ගුරුතුමා කරගත්තා මම එතනින් ගොඩක් දේවල් ඉගෙන මම දැන් අද කවුරු හරි ආටිස් කෙනෙක් රඟපානකොට ටීවී එකේ හරි අපි බලන් ඉන්නවා දැන් අය දෙබසක් උච්චාරණය කරා එක වාක්‍යයක් මම බලාගෙන ඉඳලා ඒක හරියටම හරි මං ඒක වෙනස් කරන මං කරන් try කරා මං කරුවට ඒකේ මං කරන එකේ meaning එක නැහැ අරක තමයි original ඉතින් ඔය වගේ දේවල් බලනවා අපි දැන් දෙයියන්ගේ පිටෙන් අලුතෙන් ඉන්න කට්ටිය ඒව බලන්නේ නෑ නෑ ඒක බලන්නේ අර මේ night time එකේ අපි පොඩි walk එකක් අදාගෙන යද්දි මනෝරත්න මහත්තයා කිව්වේ මට මතක් වෙනවා ඇත්තම වසංග මේ අපිට කලින් generation එක අපිට හරියට සපෝට් කරා මම කියන්නේ ආර්ට් වල හැමෝම කියනවානේ මේකේ කැපිලි තියෙනවා එහෙම එකක් නැහැ අපි හරි විදිහට මේකට එනවා නම් අපි මේක ඉගෙන ගන්න ඕන කමින් මේක කරනවා නම් එක්ස්පෙක්ට් එකක් දෙන්න ඕනේ රෙස්පෙක්ට් කරනවා නම් කලින් ජෙනරේෂන් එකට ඒ පරම්පරාව අපිට සෑහෙන ගරු කරනවා අපිට උදව් කරනවා ඉතින් ඔය මනු රත්න සුමින්ද සිරිසේන ශ්‍රියන්තයලා විජේනන්ද සීලා මහේන්ද්‍ර පෙරලා මේ හැමෝම ගෙනාපු දේවල් තමයි අපි ඒගොල්ලන් ඉගෙන ගත්ත දේවල් තමයි අපිත් පාවිච්චි කරන්නේ තාමත් අපි යූස් කරන්නේ අපි හොයන්නේ ඉතින් මේ මනු අයියාත් එක්ක අපි දෙන්න එකතු වෙලා කරපු නාට්‍යයක් තිබුණා මේ බූරුව මහත්තයා කියලා නාට්‍යය ඉතින් මේ නාට්‍ය මනු අයියා නැතිවමත් එක්ක නැවතුණා දැන් මේ ආයෙත් උත්සාහ කරනවා සරාලා අපි අජිත් ලොකුගේ මාලි ජයවීර මේ පිරිස එක්කව වෙලා ඒ ආයෙ ජීවමාන කරන්න උත්සාහයක් දරනවා අවාසනාවකට මේ අලුත් කොවිඩ් තත්ත්වෙත් එක්ක නාට්‍ය ටිකක් අඩහිට එන හිටියා. ඒ අලුත් අයට දැන් මේවා හිතන්න නැතුණට ඒගොල්ලන්ට පොඩ්ඩක් ආවදින්න පොඩි ඒ කියන්නේ මොකක් හරි යමක් කියන විදිහෙන් දැනෙන විදිහ. ඒ කියන්නේ දැන් යමක් ඔබ ඒ ඩයලොග් එක විවිධ විදිහට කියන්න පුළුවන්. දැන් මම එනවා බයිසිකලයක් අරගෙන. බල්ලොත් එක්ක බෑ.
මට දැනෙන්නේ හරියටම මේ 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 ඒ ඡන්දේ දවසේ නිකන් මම නිකන් දුරකථනේ අරගෙන බැලුවා ඡන්ද ප්‍රතිඵල මොන හරි ඇවිල්ලාද කියලා. ඒ වගේ තැනකට අරන් ආවා. ඒක ඇතුලේ. අර බයිසිකලේ අරන් එන එක කොහොමද අහන්නේ මේ? ආ ඔයාගේ බයිසිකලේ නේ මොකද්ද? ඒ කියන්නේ මගේ බයිසිකලය මගේ ළඟ තිබිච්ච බයිසිකලයක් මේ අර සරත් කරුණාරත්න ජරිත කරන්නේ. එයා කියන එයාගේ බයිසිකලේ කියලා. ඉතින් වාගේ බයිසිකලේ නේ කියලා අහන එක ඔය මේ අර සරා කියපු කතන්දර තමයි. ඒ කියන්නේ මේ ඇත්තටම ජීවිත අත්දැකීමුත් ඕනේ රංගන ශිල්පියෙක් වෙන්න. ඒ කියන්නේ ලයිෆ් එකේ දවසින් දවස දවසින් දවස අපි එකතු කරගන්න දේවල් සහ මේ 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 කොහෙවත් අපිට කියලා දෙන්න බෑ මෙන්න මේ දෙබස මෙන්න මේ විදිහට දුකෙන් කියන්න කියලා කාටවත්. නැත්තම් මේක කියන්න ඕනේ ටෝන් එක මේකයි කියලා කියලා දෙන්න බෑ. ඒක තමන්ට දැනිලා ඒ අත්දැකීමත් එක්ක ඒ මොහොතේ ඒ චරිතය කතා කරන දේ තමයි කතා කරන්නේ. අනේ ඒක ප්‍රායෝගිකව පෙන්නන්නකෝ. දැන් දැන් මේ මේ සරත් අය කියන්නකෝ. ඒ බලන් ඒ බලන්නේ හොම මගේ බයිසිකලය කියලා කියන්නකෝ. එතකොට මෙයා උත්තරේ දෙයි. දැන් ඔයා බයිසිකලයක් අරන් එනවා පැදගෙන. ආ බයිසිකලේ මයි බයිසිකලේ ගන්න. ආ ආ ආ ආ අද ඔයාගේ බයිසිකලේ නේ. ආ ආ මගේ යතුරු නැතිලා තිබිලා දැන් මේ මෙයාත් ඒක හිටියේ. මෙයාත් ඒ නාට්‍ය රඟපෑවා මම බැලුවා. මෙයා කොහොමද මේ දෙපත් එකේ කොහොමද? මෙයාත් ඒ නාට්‍ය රඟපෑවා ඇත්තටම අර කුමාර දිනමාදුර මගේ ඩබල් එකක් කරා. මම මේ ගොඩක් මේ අලුත් කට්ටියට කියන දේ තමයි මේ කැමරා එක ඉස්සරහා විතරක් රඟපාන. කැමරාවකින් පිටිපස්ස රඟපෑන්න එපා. දැන් වෙලා තියෙන්නේ කැමරාවකින් එළියේ රඟපාලා කැමරාවක ඉස්සරහට ආවම රඟපාන්න බැරි එකද? රඟපාන්න බැරි වෙනවා. බැරි වෙනවා. සාමාන්‍ය ජීවිතයේ කෙනෙක් රඟපාන්න ෆුල් ටයිම් ඇඩ් කරන්න ගියොත් නළුවෙක් හරි නිළියෙක් හරි සාමාන්‍ය ජීවිතයේ තමන් ගැන ඕන්ට වඩා මේ තමන් සාමාන්‍ය ජීවිතේ රඟපාන්න ගියොත් අර පොඩි කාලේ ගෙදර ඉඳන් ආපු එක මේ සරච්චන්සිරි මේ සරච්චන්සිරි මේ ගිහන් ෆර්නැන්ඩෝ තව අපේ ඉන්න පිරිස එහෙමයි. ඒ නොවි තමන් මම නළුවා කියන කැරක්ටර් එක රඟපාන්න ගියොත් ගිහන් ෆර්නැන්ඩෝ කියන නළුවා රඟපාන්න ගියොත් මට කැමරා විශ්සහ රඟපාන්න බැරුව යනවා. ඒ කියන්නේ එතකොට මම ෆුල් ටයිම් රඟපාලා තියෙනවා. හැබැයි කැමරා විශ්සහ මට වෙන චරිතයක් කරන්න බැරුව යනවා. අරකම තමයි කරන්නේ. අර කොහේ හිටියත් ඇඳුම විතරයි මාරු වෙන්නේ කියලා නළුවන් නිලියොන්ට කියන්නේ. චැනල් පහකම එක දිගට ඉන්නවා. මේක නේද කලින් නාට්‍ය ගියේ. ආ නෑ නෑ ඒක ෂර්ට් එක වෙනස්. ඇඳුම විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක හරි මේ එකක් අනිත් එක තමයි මේ හරි මේක හොඳ උට්ටියක්. ඔද දේවත්වෙන් සලකන්න ඕනේ එකක්. මම පෞද්ගලික හිතන්නේ මේ නළුකම සහ මේ මේ කලා කටයුතු වල තියෙන එක මේ ආවරණයක්. මේක ආවරණයක් කරගෙන කරේ පළඳින්නයි ඔළුවේ පළඳින්නයි ගියොත් ලෝකේ තියෙන වාසනාවන්තම රස්සාව මේක මේක හැබැයි මේ මේක අයුතු විදිහට පාවිච්චි කරනනම් මේ රස්සාව මමයි සරත් චන්සිරි අද V8 දෙක සමහරට මෙතනට එන්නේ. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම පාවිච්චි කරන්නත් පුළුවන් මේක. හැබැයි අපි මේ රස්සාව ගැන විතරක් හිතලා වැඩ කරපු හින්දා අපිට මේ රස්සාව සතුටින් ඉන්නේ. සතුටින් අපේ හෙට දවසේ තියෙන සතුටින් මම කියන්නේ කවුරු කෙනෙක් මේක අසතුටින් කරනවා නම් ඒ කියන්නේ ෂූටින් යන එක අනේ අම්මෝ ෂූටින් යන්න තියෙනවා කිය. අන්න එදාට නවත්තන්න. ගෙදරට වෙලා ඉන්න ළමයි හරි තමන්ගේ අනිත් පවුලේ අය තමන්ව බලා ගන්න විදිහට ඉන්න. අමාරුවෙන් මේකට එන්න එපා. දුකින් එන්න එපා මේකට. වැඩේ කෙරෙන්නේ නැහැ එතකොට. වැඩේ කෙරෙන්නේ නැහැ එතකොට. දැන් මේ ඔබ දෙපළම සම්මානගත් කලාකරුවන් දෙදෙනෙක් නිසා විශේෂයෙන්ම කතා කරන්නේ මේ වර්තමානයේ සම්මාන ගැන බොහෝ දෙනා කතා බහ කරනවා. අනේ අපි කොච්චර හොඳ වැඩ කරත් සම්මාන හම්බ වෙන්නේ නැහැ කියලා. මොකද මේ කතා බහට තියෙන පිටුපස කතාව? අපි හැම දෙයක්ම කරන්නේ යම් කිසි විදිහකට සම්මානයක් ඇගීම බලාපොරොත්තු වෙනවද? නෑ මං හිතන්නේ දැන් පෞද්ගලිකව මම වේදිකා නාට්‍ය 54ක රඟපාලා තියෙනවා. එතකොට ඒ සම්මාන හම්බෙච්ච අවස්ථාවන් ඒ 54න් කීපේ තියෙන එක ලාල්චරි යවුණාරි. හැබැයි ඒ නාට්‍ය රඟපාලා එදා හවස ඒ කියන්නේ හැම දර්ශනයක්ම හවස නාට්‍ය රඟපෑවට පස්සේ මන් ලබන සතුට සම්මානය මේ ප්‍රේක්ෂකගාරින් ලැබෙන අපොල් සන්නාදේ වෙන්න පුළුවන් නාට්‍ය වෙලා ඇවිල්ලා කරන කතාබහ වෙන්න පුළුවන්. දැන් අවෝඩ් එකක් කියන්නේ මේ අවුරුද්දේ 5-6 දෙනෙක් ඉඳගෙන ගන්න තීරණයක්. ඉතින් ඒව මත අවෝඩ් සම්බන්ධ එක හොඳයි. දැන් අදටත් මට හරි සරාට හරි සරාට වටිනම අවෝඩ් එක මොකද්ද කියලා ඇහුවොත් අර 70 ගණන් වල ගත්ත අවෝඩ් එක. හරි මට වටිනාම සම්මානය මොකද්ද? යවුවා නාට්‍යුල්ලේ පළවෙනිම හම්බෙච්ච නළුව සම්මානය. 1990. 90. ඔව්. එතකොට ඒක තමයි වටින්නේ.
ඒ ඇවිල්ලා අපිට මේකේ තවදුරටත් වැඩ කරන්න මොරයිල් හැදෙන්න නැත්නම් අපේ උද්‍යෝගේ වැඩි වෙන්න ආපු එක. හැබැයි ඊට පස්සේ සම්මානයක් හම්බුණා නැතයි කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක අගෙයිමකට ලක් වෙනවා විතරයි. ජනතා සම්මානේ තමයි වඩාත් වැඩ කරන්නේ. ජනතා සම්මානේ ගොඩාක් දුරට ඉතින් හරි වැඩගත් වෙනවා. අපි සමා වෙලා වෙලා අපි චුට්ටක් බලමු. උගවලත් රසයි නැතුවත් රසයි නොටි උනත් නයිස් මංචි නයිස් විස බීජ මට්ටයි ඇඳුමල පෙනුමත් දැබලෙනවා Viva Power Germ Guard සරත්තයි මේ ළඟදී ඇත්තටම වෙලාව බලාගත්තේ නැද්ද නෑ නෑ දැන් බැලුවා 10 2016 නොවැම්බර් 21 වෙනිදා මොකද්ද මම දිනත් එක්ක අසංග කිරියා මම සාමාන්‍ය LPT රෝහලේ ඈ LPT රෝහල ජීවිත අමතක නොවන 2016 නේ නොවැම්බර් 21 ජීවිතේ වංගුවක් නේ ඔව් ඒක ඇත්තටම ඉතින් මේ ලොකුවට ගන්න ඕනේ කුත් නෙමෙයි නමුත් මේ සමස්ත සමාජයේ පොඩ්ඩක් ලොකුවට ගත්තා ඒ තරම් ඔබට ආදරේ කරනවා. ඔව් ලොකුර ගත්ත මම ගෙදර ඉන්නකොට ටිකට් කපාගෙන ගෙදර ඇවිල්ලා ඉන්නකොට එකතර නාලිකාවක මේ යනවා ICU එකේ කියලා. මේ මේකයි ඒක වටිනාකම. හොඳ තැනකට මං හිතන්නේ ආවේ. මටත් ඕනුනේ ඒකයි. මම කියන්න මොන කාරණාවක් අපි කියනව නේද මේ සමාජයේ රසිකයෝ අපිට ආදරේ. අපි ලංකාව පුරා අපි රසිකයෝ ඉන්නවා. අපිට හරි එහෙම එකක් නැහැ. ඒක තනි බොරුවක්. මේ රටේ මිනිස්සු පිරිසක් අපිට ආදරය කරනවා ඇති. හැබැයි හොඳට බලන්න ගායකෙක් ක්‍රීඩකෙක් නළුවෙක් යති ජීවිතේ ඉතාම පොඩි අත්වැරදීමක් සිද්ධ වුණොත්. ඒ කියන්නේ ලංකාවේ ඇතුළත ඇක්සිඩන්ට් දවසට 100ක් සිද්ධ වෙනවා. හැබැයි සරත් චන්ද්‍රගේ අතින් මගේ අතින් හරි නිකන් හරි බයිසිකලයක යන මිනිස්සෙක් වැදුනොත් ඒ මිනිස්සයා තුවාල වුණොත් මේ අන්තර්ජාලය සහ මේ මොනවාද සෝෂල් මීඩියා වල මොන්න තරම් කැත විදිහට ඇටැක් කරනවද 3-4 පාරක් කෝල් කරලා YouTube නාලිකාවක නැමැත්තුයි සුසිලා කෝට් එකේට කොරෝනා කියලා ගහපු නිවුස් එක. ඔව්. එතකොට එතකොට මේ ලව්ද මේ ආදරේයිද අපිට නෑ. ඒකට කතා කරලවත් නෑනේ. මිනිස්සු ඔහල් ආරංචි මාර්ග කියනවා කියලා ගහන්නේ. දැන් සලත් දැන් කිව්වේ මෙහෙම මේ ගෙදරාවට පස්සෙත් එහෙම දානවා. ඒක තමයි ඇත්ත. එතකොට මේ මිනිස්සු මේ මේ රටේ දැන් මේ මේ සෝෂල් මීඩියා ආවට පස්සේ අසංක ඕන කෙනෙකුට මේක රටේ ඉන්න හැමෝම දේශපාලන මතධාරීන් අදහස් ප්‍රකාශ කරන්න විචාරකයෝ මේ මාර දාර්ශනිකයෝ වෙලානේ තියෙන්නේ ඕන කෙනෙකුට අකුරු ටිකක් ලියා ගන්න පුළුවන් ඕන හරකෙකුට මේකේ ඕන එකක් ලියන්න පුළුවන් ඒ හින්දා මේගොල්ලන් කරන්නේ බලන්නකෝ පෞගිය කාලේ ඔය අපේ රංගන ශිල්පිනියන්ට වෙච්ච දේවල් ඒ අයට මේ කොරෝනා හැදිලා මේව වෙලා හැබැයි මේ නිකන් සිද්ධියක් ඒගොල්ලන් මේ දිස්ත්‍රික්කේ මාරු කරපු හින්දා ඒගොල්ලන්ට මේ කොරන්ටයින් වුණා ඒක සාමාන්‍ය රටේ නීතිය හැබැයි මේ රටේ අනිත් ප්‍රේක්ෂකයෝ රසිකයෝ අපිට ආදරය කරන අය ෆෑන්ස්ලා ඔය කියන එකෝ එයා හැමෝම කුණු හල්ප ලියන්නේ හෙට දවසේ සරාගේ අතින් හරි මගේ අතින් හරි මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණොත් කුණු හල්ප ලියන්න හොඳ වැඩේ මුන් හිතන් ඉන්නේ මුන් මෙහෙමයි කියලා එහෙම බීලයන් නැති බීලයන් නැති කියන්නේ මේ මේ වෙන විදිහකට තියෙන්නේ ආදරයක් පෙන්නගෙන හිටියට හිත ඇර තිනද මේ අපිට බැරි එකක් මේගොල්ලෝ කරනවා මං හිතන්නේ ඒ කියන්නේ බැරි එකක් නෙමෙයි හැම මිනිහෙක්ම හිතන් ඉන්නවා තමන් පොරක් කියලා හැමෝම හිතන්න පටන් ගන්නවා මං පොරක් ඒක වෘත්තිනලක් තියෙනවා සිකියුරිටි මිනිස්සයා හිතන් ඉන්නවා යාට අවස්ථාව හම්බුනම යා පොරක් වෙන්න අර දැන් පහුගිය කාලේ මේ සමහර මම කියන සමහර PHIලා වීර වෙන්නේ සමහර පොලිසියයි වීර වෙන්නේ නීති අකුරු ලිස්ට් කරන එක නෙමෙයි ඒගොල්ලන් හදනවා මට මේක තමයි චාන්ස් එක මම මෙතන පොර වෙන්න ඕනේ මුකුත් ඕනේ නැහැ බස් එක නැග්ගම කොන්දොස්තර පොර වෙන්නේ අපි කොර වෙනවා අපි කොර වෙනවා යා පොර වෙනවා මං කියන්නේ බහිනකන් අපි ඌසගෙන යන්නේ නැහැ ඒ කියන්නේ හැම මිනිහෙක්ම තමන් පාර පොරක් කියලා විශ්වාස කරනවා හැබැයි දැන් එහෙම පොරක් වෙන එකට වැඩිය ලොකු අවුලක් මේ වෙඩින් එකට ගිහලා වාඩි වෙලා ඉන්නකොට දැන් ගියපු වෙඩින් එකේ දන්නවනේ කියපු එක්කේනා කේක් පෙට්ටියල කේක් කැල්ලත් කනකොට වෙන නම පෙට්ටිය තියෙන්නේ ඌ එනවා ඔයාලා වෙච්ච එක මට මගේ මවුස් එක මොකද සරත්තයි උනේ හොඳ වෙලාවට තව යාළුවෙක් හිටියා මේක මේක බෙදා ගන්නනේ ෂෙයා කරගන්න ඒ වෙන වෙඩින් එකකටද ගියේ ඔව් නෑ නෑ එන්න කවුරුත් නෑ මගේ ගුරුතුමා සරත් කුලංග සර් එක්ක එයාගේ යාළුවෙක් යාළුවා ඔයා කියන්නකෝ ඔයාගේ මල්ලි
හරි මස්සිනා බඳිනවා. දැන් කියපු ඉසව්වට දැන් මස්සිනා ජෝඩුව අපි අඳුරන්නේ නැහැ. බයිසිකල් එක ගියේ කියපු ඉසව්වට ගිහලා නවත්තලා ගියා. යාමින් ආයුබෝවන් ආයුබෝවන් කියලා ගියා. ජෝඩුවටත් ආයුබෝවන් කිව්වා. යාළුවා බැලුවා දෙන්නත් එක කාගෙන් අහන්නවත් බෑ පේන්නේ නැහැ. දෙන්නකට වැඩි ඉන්නේ දෙවෙනි නෝ. වැඩි පස්සේ ඔළුවෙන් දෙන්නේ කියලා ඔළුවෙන් කතා කරලා අර කාමරාසි තියාගෙන ඉන්නේ. ඔව් පොඩි පොඩි එතනද ගිහලා එකක් දෙකක් සප්පායම් ගුණා. සප්පායම් ගිහලා ඉන්න ගම දැන් යාළුවා නැහැ. मेचर प्रसिद्ध है बैसे सरस मोटर बैक බයිසිකලේ තල්ලු කරගෙන ගියා මගුල් ගේ නොපෙන එනක ගිල්ල නැගල ගිල්ල අර ගෙදර ගිල්ල ගියා ඒට කිව්වේ නෑ අර ඔයත් අසංක පුදුමේ ඕක ඒක නිදුයෙන් ඔය ගන්නවද මන් දන්නේ මේ කොයි වගේ අමතකන වෙන්නේ සිදී ඔබතුමාට නේද ඔය වගේ මගේ මිත්‍රෙක් අපි අතරින් VOH මිත්‍රෙක් කරපු වැඩක් ඔය හා සමානම වැඩක් SS ජයසිංහ රංගහලේ මේ රැලිය කියලා නාට්‍යයේ කාලේ සිසිල් ගුණසේකරගේ ටෙනිසන් ගුරේ අපි ඔක්කොම ඉන්නවා අසේල ජයකොඩි කියලා අපි උදලා දාන්න අපේ ආදරණීය මිත්‍රය අපෙන් සමුගත් ඒ අපි උඩ තා දක්ෂණලුවේ ඉතින් අපි උඩ නාට්‍ය තියෙනවා දැන් අපි කලින් එනවන් ටික අපෝ පල්ලැහැ අර SS ජයසිංහගේ එතන වෙඩින් වලට දෙනවා මුස්ලිම් වෙඩින් එකක් नाटी कॉस्ट्यूम අතුලට ගිය ගමන් දැන් මම බලන් ඉන්න උඩේ ඉඳ මමයි ශිරෝමිකයි ශිරෝමික ෆර්නැන්ඩ් අපි බලන් ඉන්නවා මම කියලා උඩේ ඉඳන් බලන් ඉඳින් යනවා ගිහින් මොනවද කාත් එකද කතා කර ඊට පස්සේ ටේබල් එකේ ඉඳගෙන කනවා කන ගමන් කීකිය අපිට දෙන්න බැහැ මොකද උනා වටලප්ප මොකොත් කෑවා කෑවා ඊට පස්සේ මොකද උනේ කියලා මිල මොහොමඩ් ඉන්නවද ආ මොහොමඩ් ගියාලු වෙන්නේ නේ 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 කොහරි ඔක්කොම මොහොමඩ් චෝක කරලා එනකොට ආභරණ කැලේ හරියදී පොඩ්ඩක් බෑ උත්සාහ කරන්න කියලා ඔම බැස්සා බැලෙවිලා ආයි නගින්නේ බස් එකට කට්ටි නගින්නේ ඒකේ තියෙන අර සමන් ලෙනින් ගන්න ඩෝල් කියලා මනු අයියා කිව්ව ඔන්නෝක තරන කියලා පල්ලෙහාට දැන් ආභරණ කැලේ මැද්ද අලියෙන කැලේ අලියෙන කැලේ දැන් මේක ගන්නවා නිලියු ටිකක් බස්සකට මාලිත් හිටිය. මෙහෙම යනවා බස් එක ඉස්සරහා බස් දෙකේ ලයිට් එක ගන්න. මෙහෙම ලස්සන ලස්සන පෙරහැරක් යනවා ලී කෙලි. ඒවා ලස්සන. නෑ පෑ භාගයක් ඉදරේ. මෙයා අලියද අලියද ගොයමු. මෙහෙම යනවා. මොකෝ ගිල්ලෙවිල්ල. ඉවරයි නැගලා ආවයි. බහුදා මනෝයෙන් කියනවා. මේ අබරණ පොලිසියෙන් කෝල් කරන්න උදේම ඇයි නෑ මේ කැලේ අලි වගේක් ඇන්ට්‍රියක් දාලා ඉහිරා නිදා ගන්න හම්බුනේ නාට්‍යකාරයෝ වගේ කියලා ඉහිරා නිදා ගන්න හම්බුනේ කියලා කැලේ අලි වගේක් ඇන්ට්‍රියක් දාලාලු ඇතර මේ නාට්‍ය ගිහින් එද්දී මනු අයියා කාටවත් නිදිය ගන්න දෙන්නේ නැහැ සාමාන්‍ය දැන් අපි
නාටි වලලා ඕගනයිස්ලත් එක්ක පොඩි සාදයකුත් තියලා ඉන්නේ. ඒ නැගලා දැන් අපි එන්නේ බස් එකේ නිදිය ගන්න. කිසි කෙනෙකුට නිදියන්න දෙන්නේ නැහැ. ඇවිල්ලා ගහලා පට පට ගහලා ගහලා නැකිටලා ඒ ආයේ එක ගන්නවා. මේක කන්ටිනියු කරන් ඉන්න ඕනේ. ඉවත් වුණා නම් හඬ නිහඬ නොවි ඊළඟට මේ වනලැහැබට තමයි ඔහු යන්න හිටියේ. ඔව් අපි බොහොම ඒ කියන්නේ අපි බොහොම ආදරය කරපු රංගන ශිල්පීන් තුන් දෙනෙක් ඒ කියන්නේ මම කියන්නේ මේ හාස්‍ය රංගනේ සහ මේ වේදිකා රංගනේ පිළිබඳව ඒ තුන් දෙනා සරත් කිව්වා වගේ ජීවිතේ ගොඩාක් දේවල් ඒගොල්ලන් ඉගෙන ගත්තා. ටෙනිසන් කුරේ, විජේනන්ද සිරි, ජලත් මනෝරන්ද කියන්නේ. ඉතින් ඒ ඒ ඒ අහිමි වීම හරි කම්පාවක්. හැබැයි මං හිතනවා ඒ ඒ ඒගොල්ලන්ගේ කරපු වැඩ ටික අවුරුදු 200කට 400කට මයිකල් ජැක්සන් අවුරුදු 50 නීතියේ එනකොට අවුරුදු 500කට වැඩ කරලා තියෙනවනේ. ඒ වගේ තුන් දෙනෙක් තමයි ඒ තුන් දෙනා. ඉතින් අපිට කාලාන්තරයක් තව කතා කරන්න කරන්න පුළුවන්. අපි මේ ඉතා ඉක්මනින් අවසන් කරන්න ඕනේ. දැන් අපි දෙන්න සාමාන්‍යයෙන් බෙදා ගන්නවා දෙන්නෙක් ආවහම. ඔව්. හරිද? දැන් පේනවා ඉතින් මෙතන මොකක් දුනේ කියලා. ඉතින් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටි, රාජ්‍ය සේවයේ පිණිස බහුභූතයෝ, ලේකිරි කඳුල, සමාවෙන්න මාරත්තරණේ, වන් ෂොට්, සමල්ලතට උහුම දිගට ඇවිල්ලා, ගින්දරි දෙක, මිදුණු විශ්වය, අංගාර, ආදරේ ජානු චිත්‍රපටි ගණනාවක් පහ සමත් මේ ඔක්කොම කරගෙන ආවා. ඉතින් තවත් බොහෝ දුර යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා සරත්යි ආයුෂ බොහෝ වේවා. ආයුබෝවන් ඔබ දෙවියන්ටත් එසේම වේවා. අර මාළු මාකට් එකේ වෙච්ච එක උනේ නෑනේ නේ. දැන් මාළු මාකට් එකේ කේස් එක කියන්න බෑ. ඒතර වෙන එකක් හිතන්නේ. विशेष मतरा नालन मिंडिस महात्मा हिरु कुमारा मे टेलीनाट्य हरह मे रांगण कौशल टेलीनाट्य कलावट हत्या मे मुहते शरीर किसी अडवाक मे चढ़ महात्मा बहुम स्तुति शरीर कुशलता ඔළුව නැති වෙච්ච දවසට ඔළුව පාවිච්චි නොකරපු දවසට නළු කමත් ඉවරයි නමත් ඉවරයි හැබැයි ඔළුවයි ඈ අතයි මේ ඔක්කොම පාවිච්චි කරන ශෂික අතපත්තු අත ලස්සන්ට පත්තු කරලා මේ වැඩේ කරගෙන යනවා ඉතින් ඔය අතට වගේම ඔළුවට ශක්තිය ධෛර්ය ලැබේවා ආවිෂ බොහෝ වේවා ශෂිකව අරගෙන එන ශෂිකගේ ආදරණීය පියාණන්වත් මතක් කරන්න ඕනේ ශෂිකව පරිස්සමෙන් අරගෙන එනවා පරිස්සමෙන් අරගෙන යන්න අපි එහෙමනම් ඉතින් ගීතයක් එක්ක සමු ගන්න හදන්නේ වැඩි කරදර කරේ නැහැ සින්දු වුණා කියලා බොහොම ස්තුතියි මහර්ග බොහොම ස්තුතියි ඔබට බොහොම ස්තුතියි සංක ඔබට තයිබා කිරිපැලෙන ඩිගිරි සිනාවයි විමන නාරි ලකාවයි ඇකිරි පැලෙන ඩිකිරි සිනාවයි ඇකි ගමන විමන නාරි ලකාවයි ඉංගිනි ගින්ගිනි 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 කතාවයි ඉංගිනි ගින්ගිනි 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 කතාවයි Yeah.
තරංගුවක් නැතේ ලොවේ ආදරේ පා කියයි මගේ ඇමලගින් මලගින් පාද තබනවා ඇමලගින් මලගින් පාද තබනවා කැකිලි පැලෙන ටිකිලි සිලාවයි කැකි කමන බිමන නාරි ලතාවයි කැකිලි පැලෙන ටිකිලි සිලාවයි ගමන බිමන නාරි ලතාවයි ගින්ගිනි 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 කතාවයි ගින්ගිනි 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 කතාවයි අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.